कैगल पुसैल श्री पुण्योद्याराम विहाराधिपति पूज्यपाद बिलिगल मीमुरे धम्मवंश गौरवणीय स्वामी दयानंद वहंस समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं भदंता धम्मस्सवन कालो अयं भदंता धम्मस्सवन कालो अयं भदंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स योच पुब्बे पमज्जित्वा पच्चासो नप्पमज्जति सोइमं लोकं पभासेति अभामुत्तो वचंदिमाति सदहवतुनि तिलोगुरु बुदुपियाणन् वहन्से विसिन् विविध अवस्थावलदी प्रज्ञावंतेंट धर्माभिसमयेम सदहा देशना कर वदारन लद धर्मयान् राशियक् ऐतुलत् धर्म भाण्डागारयै किव हेकि बौद्धयागे अत्पत्तयै बहु दिना हंदुनु लबन तम पदे ही सुखवाग्य ही संधान गाता पाठ्यक मातृका पाठ्य वसे तबमिन मैं सूदानं विन्ने ओबे जीविते तादाल विशेष धर्मदेशना वक्रान मैं धर्मदेशना क्रीमेदी अपट किसे हम आकारे क गुण दिलिए हो रूपाहिनी हो देश के इन वहां से नमक की लकियवा गन नौन कमक के नेतिन है නමුත් අපට මේ ධර්මයේ පිළිබඳව කිසියම් මාකාරයක පවතින සත්‍යයන්ට වඩා ගැඹුරු වැටහීමක් තිබෙනවායි කියන එක අපටත් වැටහෙනවා අප ඇසුරු කරන සමාජයත් පිළිගනු ලබනවා. ඒ අනුව බොහෝ ජනයාට හිතසුව පිණිස කරුණු පැහැදිලි කිරීමේ අරමුණ මුල් කොටගෙන ධර්ම දේශනාවන් අප පවත්වනු ලබන්නේ. මේ ගාථාව ගැන සරල සඳහන් කිරීමක් කරනවා නම් උදේ දවල් හවස නිරන්තරයෙන් මලුපෙත් අතුගෑමේදී සිටි හිමිනමක් වෙන සඳහන් වෙනවා ඒ නිසාම උන්වහන්සේට සම්මුඤ්ජනී කියන නමකුත් තිබුණා ඒ කියනවා සම්මුඤ්ජන කරණම් කියලා කියන්නේ අතුපතු ගෑමටනේ දැන් උන්වහන්සේ මේ නිරන්තරයෙන් අතුපතු ගාමින් ඉන්න ගමන් රේවත මහරහතන් වහන්සේට යෝජනාවක් කරලා තියෙනවා උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ව දන්නේ නැහැ නිකම්ම කම්මැලිකමට ඉන්නේ නැතුව නරකද මේ මලුපෙත් අතුගෑවොත් කියන යෝජනාවක් කරයි කියලා තියෙනවා උන්වහන්සේට උන්වහන්සේ ඊට පස්සේ දෙල තියන ආවාදයක් තමයි උදෑසන හෝ සවස්යාමයේ හෝ මලුපෙත් අවශ්‍ය නම් අතු ගන්න අනිත් වේලාවේ ධර්මයේ හැසිරෙන්නට ඒ කියලා අවවාදයක් දුන්නයි කියලා. ඒ අවවාදය අනුව පිළිපැද්ද සමජනී හාමුදුරුවන්ටත් ධර්මාභිසමය කරගන්න හැකි වුණයි කියන එක තමයි මේ කතාවේ සාරාංශය. මම මේ ගාථාව ගත්තේ මේ කතාව පැයපුරාම දේශනා කරන්නට නෙවෙයි අවශ්‍ය නම් මේ ධම්මපදයේ සමජනී හාමුදුරුවන්ගේ කතාව ඔස්සේ ඕන කෙනෙකුට තව විස්තරව දැනගන්න පුළුවන්. මේ ගාථාවේ අර්ථය අරන් බලලා අපි අපේ ජීවිතයට සමීප කරගන්නේ කොහොමද හොයාගන්න බලමු. යෝච පුබ්බේ පමජ්ජිත්වා. කිසියම් කෙනෙක් මුල් යුගයේදී පළමුව ප්‍රමාද වී සිට පච්චාසෝ අපමජ්ජති. පසුව ඔහු ඒ ප්‍රමාදයේ අතහරියද නැත්නම් අප්‍රමාද වේද? සෝ ඉමං ලෝකං පභාසේති. හෙතෙම මේ ලෝකේ ප්‍රභාමත් කරනු ලබනවා අබ්බ මුත්තව චන්ද්‍රිමා. වලාකුලින් මිදෙන සදක් මේ. දැන් එතන උපමා උපමයේ තේරුම් ගන්න පමා වූ කාලයේ වලාකුල යට තිබුණ සඳ වගේ. ඒ කියන්නේ සඳ නැත්තේ නැහැ නමුත් ආලෝකයේ නැහැ. අප්‍රමාදයේ ආරම්භ වූ තැන් පටන් වලාකුළු ඉවද්දී හොඳින් ප්‍රභාමත් වන චන්ද්‍රයාගේ කාලයේ වශයෙන් පේනලා තිබෙනවා. එතකොට අපට ඊන් තේරුම් ගන්න පුළුවන් වලාකුල තිබුණත් නැතත් සඳ තිබෙනවා නමුත් වරක සඳ නොපෙනී යන්නේ වලාකුලින් ආවරණය නිසායි කියන එක. අන බලාකුල ඉවත් වුනහම අර තිබුණ සඳ යලි බබලන්ට පටන් ගන්නවා. දැන් මේ කෙනෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් කරන කතාවක් වශයෙන් තමයි වැටහෙන්නේ මට. අපි මේ පිළිබඳ අපේ ජීවිතයේ එලෙමන්ට් මතින් එදා චරිත කතා කීපයක් ආශ්‍රයෙන් මේක හොයාගන්න බලමු. ඔබ දන්නා කතා ආශ්‍රයෙන් බලන්න
ගුරුවරයාගේ වචනයක් ඉටු කිරීමට ගොස් මිනිමරුවෙක් වුණයි කියන අඟුලිමාල බුදුරජාණන් වහන්සේ හමු වී මම නතර වෙලා නුඹ නතර වෙන් කියන වචනේ හමු වෙන තුක්ම ගත කරපු කාලය තමයි ඌ කාලය. ඉන්පසුව උන්වහන්සේගේ ජීවිතය අප්‍රමාදී කාලයේ ආරම්භ වෙනවා. පටාචාරාව සිටු දිනයක් වශයෙන් නිපදිලා ඉඳලා වැඩකාර මෙහෙකරුවෙක් සමග හිතවත් වෙලා රහසින් නිවසින් තනගොස් දෙදරු මවක් වී ආපසු බුදුරජාණන් වහන්සේ හමුවට යන තෙක්ම කාලයේ පමා වූ කාලයේ අනතුරුව කෙන්ඩියකට පැන අරගෙන පාසෝදනය කරයින් පසු එතයින් පසු අප්‍රමාද වූ කාලයේ කිසాగෞතමීටත් එහෙමයි. අර තවත් තැනක තිබෙනවා හොරු 500ක් සම්බන්ධ කතාන්තරයක්. වනාන්තරයේ හිටියා හොරු 500ක් යන යන පිරිසගේ බඩු හොරකම් කරමින් හිටපු අය. නමුත් පඬිතු සාමණේරයන් වහන්සේ හමු වීම තුළ ඒ කාලය එතනින් එහාට උන්වහන්සේගේ විශේෂිත හැකියාවක් මුල් කොටගෙන ප්‍රමාදී කාලය අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ වෙතකොත් අප්‍රමාදී වී ජීවිතය ආලෝකමත් කරගත්තා. මේ විදිහට බුදුන් වහන්සේ හමු වෙන්නට පෙර නොයසේනම් ධර්මයේ වැටහෙන්නට පෙර ඔවුන් ගත වූ කාලය පුබ්බේ පමජ්ජිත්වා. නැත්තම් මුල් කාලයේ ඔවුන් ප්‍රමාදව. ධර්මයේ හමු වුණෙන් පසු ඔවුන් අප්‍රමාද වුණ බව සහ ඉන්පසු ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරගත් බව සතහන් කරුල් ලබනවා. ඉමං ලෝකම් කියන එකෙන් කියන්නේ මේ බාහිර අපි පාසල් යන කාලේ ඉගෙනගත්ත ලෝකයේ කියන එකට වඩා මෙතන ධර්මයේ සඳහන් වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් සහිත ලෝකයක්. ඒ ලෝකේ ප්‍රභාමත් කිරීමයි මෙතන මේ පැහැදිලි කරනු ලබන්නේ. අපේ ඉදිරියට පැහැදිලි කරගන්න බලමු. ඊටමත්ෙන් තව දෙයක් තිබෙනවා තේරුම් ගන්නට. සාමාන්‍යයෙන් අපිට මේ සමාජයේ තැවිත් වෙනවා වචනයක් සිංහලට ප්‍රමාදය සහ ප්‍රමාදය කියලා. එවිට අපි ප්‍රමාදය සහ අප්‍රමාදය කියන්නේ රතු ඉර ගසන්නට පෙර පාසලට යනවා නම් රතු ඉර ගසන්නට පෙර කාර්යාලයට යනවා නම් ඌ අප්‍රමාදයි. රතු ඉර ගැසුවෙන් පසුව යනවා නම් ඔහු ප්‍රමාදයි. බස් රථයේ බස් නැවතුම් පළට එන්නට පෙර යනවා නම් අප්‍රමාදයි. බස් රථයේ පිටත් වී ගිය පසු එතනට ආවොත් ප්‍රමාදයි. කාර්යාලයේ කටයුතු වලදී ජීවිතයේදී මේ වෙලාවෙන් පමා වෙන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ පුබ්බේ පමජ්ජිත්වා කියන වචනෙන් පෙන්වන්නේ සහ පසුව අප්‍රමාද වීම කියන වචනෙන් පෙන්වන්නේ. අන්න ඒ නිසායි අපට මෙහි තේරුම් ගන්නට විශාල ධර්මයක් තියෙනවායි කියලා මට වැටහෙන්නේ සහ මා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඊට වඩා අපි මේක අර්ථය හොයාගන්න බලමු. මෙන්න මේ ගාථා පාඨයේ සඳහන් තේරුම අරගෙන අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. එතන බලන්න අප්‍රමාද කියන වචනට දීලා තියෙන විශේෂිත අර්ථය තමයි සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. එහෙනම් ප්‍රමාදය කියලා කියන්නේ සිහියෙන් කටයුතු නොකිරීම. අපි එහෙමනම් ඊළඟට සිහියෙන් කටයුතු කිරීම කියන්නේ මොකක්ද කියන එක හොයාගන්න වෙනවා අප්‍රමාද වීම සඳහා. මෙහිදී අප පැහැදිලි කරන්නම් මෙන් සමාජය පිළිබඳව කිසියම් ආකාරයක අර්ථ විවරණයක් තියෙන වචන දෙකක් ආශ්‍රයෙන්. බුදුන් වහන්සේ සමාජයේ ආමන්ත්‍රණය කිරීමේදී ධර්මයේ නොදත්තා හඳුන්වන්නට භාවිතා කළේ අසුතව පුතුජනෝ කියලා. අල්පසුත බවක් නැත්තම් බුදුන් වහන්සේ වදාළ ආකාරයේ දැක්මක් නැති දැක්ම අල්ප වූ පුතුජන පුද්ගලයා. එතකොට සුතව ආර්ය ශ්‍රාවකෝ කියන වචනයක් භාවිතා කරනු ලබනවා. එතකොට ඒ අනිත් එක්කෙනා ආර්ය ශ්‍රාවකයා. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ අසුතව පුතුජනෙක් සහ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් කියන වචන දෙකක් පැහැදිලි කරලා තිබෙනවා. මෙන්න මේ අසුතව පුතුජන කියන පුද්ගලයෙක් යම් තැනක සිටිනවාද ඒ අසුතව පුතුජන පුද්ගලයාගේ ස්වභාවය ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව ගිහි පැවිදි භාවයකින් තොරව ප්‍රමාදී කියන එකයි. පුතුජන කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේ වදාළ දහම තේරුම් ගත්තේ නැති, ඒ සත්‍යයයි පිළිගස්සේ නැති, ඒ අනුව කටයුතු කිරීමට එළඹෙන්නේ නැති ඕනෑම කෙනෙකුට භාවිතා වෙන නමක්. එවිට ඔහු ජීවිතේ විතරක් නෙමෙයි සංසාරෙත් පමා වෙනවා. බුදුන් වහන්සේ වදාකරලා තිබෙනවා ඇතැම් තැන්වල පමා වූ මේ මිනිසා කියලා. මිනිසා කියන එකෙන් පිරිමියා කියන එක කියවෙන්නේ නැහැ. ඒ පමා වූ පුද්ගලයායි කියන එක. එහෙමනම් ධර්මයේ නොතේරී ගත කරන ජීවිත කාලය තමයි මේ මෙතන පෙන්වන්නේ පුබ්බේ පමජ්ජිත්වයි කියලා. ඒ වගේම ධර්මයේ වටහා ගත්තයින් පසු ආරම්භ වෙන යුගය තමයි සඳහන් කරන්නේ පච්චාසෝන අපමජ්ජිතය කියලා. එහෙමනම් ඒ ඔබට අදාළ වුණයින් පසුව සවන් දෙන අය වශයෙන් ඔබටත් පුළුවන් නේද ඔබේ ජීවිතේ පමා වූ කාලයේ තේරුම් අරගන්න. පමා වූ කාලයේ තේරුම් අරගෙන ඊට පස්සේ අප්‍රමාද වීමටත් හිතෙන්න පුළුවන් නේද? මම ධර්මදේශනාවලදී ඇතැම් ශ්‍රාවක හිතවතුන්ගෙන් විමසපු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ඔබේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්නම් ඔබත් මේ 100%ක් අනුමත කරාවි. මා විමසලා තිබෙනවා කරුණාකරලා මට කියන්න
මේ සමාජයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම සන්තෝෂයෙන් ඉන්නේ පුංචි දරුවාද, තරුණයාද, මැදිවිය කෙනාද, මහලු වියටපත් කෙනාද කියලා. බහුතරයකම පාහේ නැත්නම් වැඩි දෙනාගේ පිළිතුර බවට පත්වනේ වැඩියෙන්ම සන්තෝෂයෙන් ඉන්නේ පුංචි දරුවයි කියන එක. මම ප්‍රශ්නේ අනිත් පැත්තට හරවලා ඇහුවා. කරුණා කරලා මට කියන්න එහෙනම් මේ ලෝකේ වැඩියෙන්ම දුකසේ ඉන්නේ පුංචි දරුවාද, තරුණයාද, මැදිවියේ කෙනාද, මහලු වියටපත් කෙනාද කියලා. බහුතරයකේ නැත්නම් බොහෝ දෙනාගේ පාහේ උත්තරේ උනේ සියලු දෙනාගේම පාහේ වැඩියෙන්ම දුකසේ ඉන්නේ මහලු පුද්ගලයායි කියන එක. දැන් මේ දෙන්න එක්කෙනෙක් වශයෙන් සලකලා බලන්න. ජීවිතයේ කිසිදු බරක් නැතුව, ජාති, ආගම, කුලය, දේශපාලනය, මරණය මේ මොකක්වත් ගැටලුවක් නැතුව සැහැල්ලු ජීවිතයක් ගත කරන පුංචි සුරතලාමයි තරුණේ, සුරතලා හෝ සුරතලිය, මැදිවියේ කෙනෙක්, මහලුවෙක් කෙනෙක් දක්වා පානගන්නේ. ඒ සතුටින් හිරපු පුද්ගලයාගේම ජීවිතයේ මෙතරම් ජීවිත අවසානයේදී අන්ධකාර වීමට හේතුව මේ තරම් දුක්සහගත ස්වභාවයෙන් දුකින් බරිතව ජීවත් වීමට හේතුව කුමක්ද? අන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ වුන්ට ලබා ගන්නට බැරි වුන නිසා වුන් ජීවිත කාලයම ප්‍රමාදීව ගත කිරීම. අන්න මේ බුදුන් වහන්සේ හමු වීම හෝ ධර්මයේ හමු වීම තුළ කෙනෙකුගේ ජීවිතය අනිත් පැත්ත හැරෙන්න වන ප්‍රමාදී බව දුරු වී අප්‍රමාදී බවට පත් වෙන්නට. මේ පිළිබඳව තියෙන හොඳ කතාවක් තිබෙනවා. ඒකත් මම ඔබට ඉදිරිපත් කරන්නම් මේ මොහොතේ. මුතරණිකායේ තිබෙනවා විසාකාව දිනක් බුදුරජාණන් වහන්සේ හමු වීමට ආපු දවසක ඇති වුණා වූ සාකච්ඡාවක්. එදා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන්නේ කෙස් රැටියෙන් වතුර බේරෙමින් තෙතබරිත වස්ත්‍ර ඇඳගෙන. බුදුරජාණන් වහන්සේ විමසනවා, ඇයි විසාකාවෙනි මේ කියලා. ඇදෙන පිළිතුරේ තියෙනවා එදා තිබිච්ච සිරිතක්. ඒ තමයි, ස්වාමීනි මගේ මිනිබිරියක් කාලක්‍රියා කළානේ. ඒ මිනිබිරියක් නැත්තම් ඥාතිවරේ කාලක්‍රියා කරපුවාම ඒ අය තෙතබරිත ඇඳුම් නඳින්න ඕන සහ ඉස පිටෙත් කරගන්න ඕන කියන එකක් එයින් කියවෙනවා. මේ බුදුරජාණන් වහන්සේ විසාකට දහම් කරුණු කියා දීම සඳහා හොඳ විද්‍යාවක් විතර වශයෙන් යොදාගෙන තිබෙනවා. උන්වහන්සේ පළමුව විමසනවා, විසාකාවනි ඔබට මිනිබිරියක් කී දෙනෙක් හිටියාම ඇද්ද කියලා. ඈ දෙන උත්තරය තමයි, ස්වාමීනි මේ මුළු නුවර ඉන්න ඔක්කොම මගේ මිනිබිරියෝ වෙනවා නම් මම කැමතියි කියන එක. බුදුරජාණන් වහන්සේ ඊළඟ විමසනවා, විසාකාවනි මේ නුවර දිනකට කී දෙනෙක් මේ යනවාද? ස්වාමීනි 10ක්, 8ක්, 4ක්, 6ක් ආදී වශයෙන් නොමියන දිනයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා, එහෙමනම් විසාකාවනි ඔබට කවදාවත් වියලි හිසක් සහිතව සහ තෙත නැති ඇඳුම් ඇඳගෙන ඉන්න වෙන්නේ නැහැ කියන එක. ඇයි හැම කෙනෙක් වෙනුවෙන්ම මිය ගියාපම තෙත ඇඳුම් අඳින්න සිද්ධ වෙනවා නම්, තෙත බරිත වෙන්න සිද්ධ වෙනවා නම් කෙස් රැටිය, එහෙනම් ඈත හැමදාම මේ සිද්ධිය කරන්න සිද්ධ වෙනවා. මේදී විසාකාවේ ප්‍රකාශය වුණේ, ස්වාමිනී මට එක මිනිබිරියක්වත් එපයි කියන එක. ඒ කියන්නේ එතකොටනේ අර අඬන්න නැතුව ඉන්න සිද්ධ වෙන්නේ කියන එක. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශයක් තියෙනවා. අන්න ඒක විසාකාවට පමණක් නොව අද ඉන්න විසාකාවලාට සහ විසාකලාට හැම දිනාටම අදාළ දෙයක් බවට පත් වෙනවා. යංකෝ විසාක සතං සුඛානි සතං තේසං දුක්ඛානි. එන්න මේක හොඳට මතක තියාගන්න. විසාකාවනි යම්කිසි පුද්ගලයෙකුට අල්ලා ගැනීම සියක් තිබෙනවා නම් දුක් සියක් තිබෙනවා. ඊළඟට උන්වහන්සේක අඩු කරනවා, 80 නම් දුක් 80යි, 60 නම් 60යි, 20 නම් 20යි, 5 නම් 5යි, 1යි නම් 1යි, එකක්වත් නැත්නම් අල්ලා ගැනීම දුක් එකක්වත් නැහැ කියන එක. මේ මා මේ කතාව ඉදිරිපත් කළේ ඇයි? මෙන්න මේ පෘථග්ජන භාවයේ ජීවිතය තුළ ළමා කාලයේ පසුවන විට මේ අල්ලා ගැනීම කියන වරදට කෙනෙක් පෙළඹෙනවා. නොදන්නාකම නිසා. අපි ඒකට කියනවා උපාදාන කියලා එක අර්ථයකින්. එතකොට මේ අල්ලා ගැනීම සංඛ්‍යාව එකක්වත් නැති සරල ජීවිතය තමයි අර පුංචි දරුවෙකුට මව මිය ගියා කියා හෝ පියා මියා ගියා කියා හෝ නැත්නම් දේපල විනාශ වුණා කියා හෝ මරණය පිළිබඳව කිසිම චකිතයක් නැ බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. නමුත් මේ සැහැල්ලු බව අමතක වී සැහැල්ලු බව අතහැරී ටිකින් ටික සිදුවෙන සිදුවීම් ලාභ වශයෙන්, අලාභ වශයෙන්, දොස් වශයෙන්, චෝදනා වශයෙන් මෙම සිදුවෙනකොට ඒවා ප්‍රසන්න සහ අප්‍රසන්න වශයෙන්, කැමති සහ අකමැති වශයෙන් කිසියම් වර්ගීකරණයකට ලක් වෙමින් කොටස් කර ගනිමින් එකතු කර ගන්න පටන් ගන්නවා. අන්න එහෙම තමයි මේ අර අල්ලා ගැනීම සංඛ්‍යාව එක එක වැඩි වෙන්නේ. ළමා කාලෙදි 5 නම් තරුණ කාලෙදි 20ක් විතර වෙනවා. මැදිවියේ කාලේ වෙනකොට 50ක් 60ක් වෙනවා. ජීවිත අවසාන යනකොට 100ක් වෙනවා. ඒ කතාවේ හැටියට 100ක් සමහරට අපේ පින්නතුන්ගේ නම් 100ක් නෙමෙයි එක්කෙනෙකුට අල්ලා ගැනීම දසදහසක් පමණ විය හැකියි. මේ සතුටින් ගතකරන ලබාගත් ජීවිතය කෙනෙකුට මෙසේ දුක්බරිත වන්නේ මෙන්න මේ දැක්මේ තියෙන වැරදි බවක් හේතු කරගෙන තමන් විසින් දුක්වලට හේතු තමන්ගේ චිත්තසංතානය තුළ රැස්කර ගැනීම නිසා නේද කියන එක තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා.
බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරණ ඊළඟ කොටසේ පවතින්නේ නම් ඒවා අඩු කර ගන්න පුළුවන් නම් 90ට 980ට ආපහු බිඳුව දක්වා බස්ස ගන්නට පුළුවන් නම් එහෙනම් එකක්වත් නැහැ කියන්නේ. දුක් එකේ සිට 100 දක්වා වැඩි වෙන කාල සීමාව තමයි මා දකින්නේ පමාජ්ජිත්වා. පුබ්බේ පමාජ්ජිත්වා. ප්‍රමාදීව ගත කරන ජීවිතය. බුදුන් වහන්සේ හමු වූ හෝ කල්‍යාණ මිත්‍ර සේවනයක් තුළ සද්ධර්මීය තේරුම් අරගෙන ඒ ප්‍රමාදයට හේතු නැත්තම් දුක්වලට හේතු අස් කරන්න පටන් ගත්ත තැන් ඉඳලා ආපහු 100 සිට බිඳුව දක්වා ඒ හේතු අයින් වෙන කාලය තමයි අප්‍රමාදී ජීවිත. ඔබටත් මේක අදාළයි නේ. ඔබ හැමදෙනාමත් මේ ජීවිතයේ සතුටින් ගත කරන්න කැමතියි. ඒ සතුටින් ගත කරන්න කැමති වශයෙන් ඔබ කරන දෙයක් මා කියන්නම්. ඔබට පාසල් දරුවෙක් වශයෙන් පෙනෙනවා අනිත් අය හොඳට නිවාස හදන් ඉන්න විට යාන වාහන අරන් ඉන්න විට උසස් ධනෙ රැකියාවක් කරන විට ඔවුන්ට ජීවත් වීම පහසු බව. මේ නිසා ඔබත් කල්පනා කරනවා කරන්ට ඇති වැඩිහිටියෙක් වශයෙන් නම් රැකියාවක් තියෙනවා නම් අතට මුදල් හදල් තියෙනවා නම් මොනවද අඩු සැප සම්පත් අඩුවක් නැහැ කියලා. ඒ නිසා ඔබ පූර්ණකාලීනව ඒ දේවල් සපුරා ගැනීමේ සටනක නියත වුණා නේද? නිරත වුණා නේද? ඒ නිරත වීම තුළ අනිත් අයත් ඒ විදිහට මේ සැප සම්පත් කියන කොටස ලබා ගැනීම සඳහා සියල්ල ලැබෙනවායි කියන කල්පනාවෙන් ඒ ඔස්සේ ලුබඳිනු ලබනවා. ලදරු වයස කෙනෙකුට තරුණ වයස කෙනෙකුට තේරෙන්නේ නැහැ මිරිඟුවක් පිටපස කියන එක. නමුත් මහලු වයසට ගොස් අതൃප්තිය රජ යන විට හොයපු දේවල් වලින් එකකින්වත් සැනසීමටපත් වෙන්න බැරි බව. බිරිඳගෙන්, දරුවන්ගෙන්, මුදල් සදල් වලින්, රැකියාවෙන්, තනතුරු වලින් මොනවෙන්වත් සැනසීමකට නැහැ කියන තත්ත්වෙට එන විට තේරෙනවා නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා. එහෙම මා පවසන්නේ වයෝවෘද්ධ අය සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙන්. එහෙනම් මම සමහර අය සමග සාකච්ඡා කරලා තියෙනවා තරුණ කාලේ ජීවිතය ගැන හිතුවේ කොහොමද, දැන් හිතන්නේ කොහොමද කියන එක. ඒවට ලැබෙන උත්තර ඔස්සේ තමයි මා මේ කරුණ ඉදිරිපත් කරන්න ලබන්නේ. එහෙනම් අනිත් පැත්ත තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඔවුන්ට එසේ ජීවිත අගට දුක්සියක් ඇති වෙනවා නම් අනිත් හැම දිනාටමත් ඒ පාරේ ගියොත් ඒ දුක්සිය ඇතිවීම තුළින් ජීවිතයේ දුකක් බවට පත් වෙන එක වළක්වන්න බැහැ. හේතුව ප්‍රමාදී ජීවිතයක් ගත කිරීම. කෙනෙක් හිතන්නකෝ මහපාරේ යනවායි කියලා මන්දබුද්ධික වෙලා ඔහුගේ අතේ පසුම්බියක් තිබෙනවා. ඔහු මේ යන ගමන් පාරේ තියෙන කෙසෙල් කන් ලෙලි, කඩදාසි කැබලි, තව වැටිලා තියෙන අපද්‍රව්‍ය බෝතල් කෑලි එහෙම මේකට එකතු කරගනින් යනවා. ඔහුට ඒවා පේන්නේ සමහරට වස්තුන් වශයෙන්. මොකද මන්දබුද්ධික වූ පුද්ගලයෙකුට ඒවා තමන් හිතන විදිහට පේනවා. එතකොට වටිනා දේවල් වශයෙන් තමයි ඔහු ඒවා එකතු කරන්නේ. මෙසේ ඔහුගේ එකතු කිරීම සංඛ්‍යාව එකේ සිට වැඩි වන විට ටික 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 අර පසුම්බිය බර වැඩි වෙනවා නේ. අවසානයේදී ඔහුට උසවාගෙන යන්න බැරි තරමට විශාල බරක් ඔහුගේ පිටේ රැඳෙනවා නේද මේවා එකතු කරලා ඉවත් කළේ නැත්නම්. ඔහුගේ ජීවිතයේ එසේ බරක් වුණේ අර කුණු කසල එකතු කරපු නිසා නේද? ඔබත් කෘතඥ පුද්ගලයෙක් වශයෙන් මේ ජීවිතය හමාර කරන්න කල්පනා කරනවා නම් ආරම්භයේ සිට ඔබටත් සිදුවෙන්නේ මන්දබුද්ධිකයාට සිදුවෙන දෙයයි. ඔබේ පසුම්බිය පවතින්නේ පිටේ නෙවෙයි ඔබේ චිත්තසංතානය තුළ. ඒ චිත්තසංතානය තුළට කුණු එකතු කිරීම තුළ ඔබට ජීවිතයේ දරා ගන්න බැරි විදිහට මේ දුක් සහගත බවට පත් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා මෙන්න මේ වරද සිදුවෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්නයි අවශ්‍ය වෙන්නේ. මෙහිදී මා බුදුන් වහන්සේ වදාළ කිසියම් තක්සේරුවක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. අකරණ නම් වූ සූත්‍රයේ සමහරට මේ සඳහන් වෙලා ඇත්තේ යංච කාම සුඛං ලෝකේ යංචිදං දිව්‍යං සුඛං තන්නක්කේ සුඛස්සේතේ කලං නග්ගන්ති සෝලසින්. මේ ගාථාවේ පැහැදිලි කරන අදාරනවා ඔබට පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මේ ලෝකේ ඇස කන නාසය දිව කය කියන පස්දර පිනවීම කිසියම් තෘප්තියක් ලබන්න පුළුවන්ද? ඒ වගේම බහුලකට පින් කිරීමෙන් ලබා ගන්නා වූ ප්‍රතිසන්තියක් වශයෙන් ඔබට සදිව ලෝක සම්පත් ලබන්න පුළුවන්ද? මේ දෙකම එකක් කොට ගත්තහම ඒකට තමයි පෙන්වන්නේ කාමසුඛං ලෝකේ සහ දිව්‍යංසුඛං කියන එක. නමුත් උන්වහන්සේ වදාරනවා මේ දෙකම එක්තැන් කරලා එක පැත්තකට ගත්තාම අනිත් පැත්තට තියෙනවායි කියලා තණ්හක්කේ සුඛේ කියලා එකක්. තණ්හාව නැමැති මුලාව දුරු කිරීමෙන් සිතේ උපදවා ගන්න පුළුවන් සැනසීම. ඒ සමග සංසන්දනය කළොතින් තණ්හක්කේ සුඛස්සේතේ කලං නග්ගන්ති සෝලසින්. තණ්හක්කේ සුඛේ 16ක් වන විට අර අපි බලාපොරොත්තු වුණා වූ කාමසුඛේ සහ දිව්‍ය සුඛේ 16න් එකක් තරම්වත් නොවටි කියන එකයි බුදු දේශනාවේ ඒ පිළිබඳව අගැයීම. එහෙමනම් මේ සමාජයේ පෘථග්ජන භාවය තුළ ඉඳමින් ලුහුබඳින්නේ 16න් 15ක් පැත්තකින් තබා 16න් 1 100ට 100ක් වශයෙන් සලකා ඒටු කර ගැනීම සඳහා. මෙන්න මෙසේ මේ 16න් 1 100ට 100ක් වශයෙන් සලකා ඒටු කර ගන්නට යන ගමනේදී තමයි ඔහුට අර පසුම්බිය බරවන්නාසේ මන්දබුද්ධයෙකුගේ ජීවිතයේ දුක්වලට හේතු එක් රැස් වෙමින් ජීවිතයේ අවසානයේදී කලවා ගන්නට බැරි තරමට අඬමින් වැළපෙමින්
මා මේවා දමා යන්නේ කෙසේදයි කියමින් මරණ බයින් යුක්තව ජීවිත අතහරින්න සිදු වෙනවා කිසිම සරණක් නැතුව. ප්‍රමාදී ජීවිතයක කෙලවර එමය. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයකින් තොරවම කියන්න තියෙන්නේ ප්‍රමාදී ජීවිතයක පිරණම එමය. අප්‍රමාදී වන්නට කාලයක් තියෙනවා. මේ පිළිබඳව ධම්මපදයේ පවතින තවත් ගාථාවකින් මා ඉදිරිපත් කරන්නම් හේතුව අත්තානං චේත්‍යං ජඤ්ඤා රක්ඛේනං සරක්ඛිතං තින්නම් අඤ්ඤතරං යාමං පටිජග්ගේ පණ්ඩිතෝ. තමන්ට තමන් ප්‍රියනම් තමන්ගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කරගැනීමට කැමතිනම් ජීවිතයේ යාම තුනකින් එක්තරා යුගයකදී තින්නම් අඤ්ඤතරං යාමං කියලා කියන්නේ ජීවිතයේ යාම තුනකට බෙදෙනවා. ඒ යාම තුනෙන් එකකදී ඔබ අප්‍රමාදයට පිවිසෙන්න ඕන කියන එකයි ඒකෙන් කියවෙන්නේ. මේ යාම තුන කුමක්දයි ඇතැම් විට විමසූ විට මේ පිළිබඳ අවබෝධයක් නැති සමහර අය ළමා කාලයේ, තරුණ කාලයේ, මහලු කාලයේ කියලා මේ තමන්ට රුචි පරිදි ජීවිතය බෙදනවා. එහෙම නෙවෙයි, ඒකේ මුලින් මැදින් අතාරින්න ඕන. කිරිසප්පය කියන කාලේ අතාරින්න ඕන. ඒක යමක් තේරෙන්නේ නැති කාලේ. ඊළඟට ඇස්කම් නොපෙනෙන යමක් ධාරණය කරගන්න හැසිරෙන්න බැරි කාලේ අතාරින්න ඕන මහලු කාලේ. ඊටව අවුරුදු 12 15 සිට සමහර විට 75 80 දක්වා ඊට අඩු වෙන්නත් පුළුවන් සිහිබුද්ධියේ පමණට. මෙන්න මේ යාම තුනට කියනවා නව යෞවනය, භද්‍ර යෞවනය සහ අග්‍ර යෞවනය කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් මුදල් හදල් හරි හම්බ කරන්නේ, රැකියාවල් කරන්නේ, විතර කරගන්නෙත් මේ කාලේදී. ඒ සඳහා සක්‍රීය ශරීරයක් තියෙන කාලේ. අන් මේ වගේ ධර්මයේ හැසිරීමටත් ළමා කාලයේ හැර මහලු කාලයේ හැර මේ තුන් යාමෙන් එක් යාමයකදී ඔබ මේ අප්‍රමාදී විය යුතු තැනට පත් වෙන්නේ කෙසේදයි කියන එක හොයන්න වෙනවා. මේ ඔබ වෙනුවෙන් ඔබේ මව හොයන්නේ නැහැ. මේ ඔබ වෙනුවෙන් ඔබේ පියා හොයන්නේ නැහැ. මේ ඔබ වෙනුවෙන් ඔබේ ගුරුවරයා සොයා දෙන්නේ නැහැ. ඒ තමයි බුදුදහම විශේෂත්වය. ඒ ඔබ වෙනුවෙන් ඔබම සොයාගත යුතුයි. හේතුව ඔබමයි අර මන්දබුද්ධයේ කුසේ මේ හැම දෙයක්ම අල්ලාගෙන සිතට දුක්ගෙන දෙන කුණු කන්දල් ගොඩකින් සිත පුරවා ගන්න ලබන්නේ. මේ පිළිබඳව පවතිනවා තවත් ලස්සන වචනයක් ත්‍රිපිටකය තුළ. පබස්සර ඉදං භික්ඛවේ චිත්තං. පබස්සරං ඉදං භික්ඛවේ චිත්තං. අනේ මේ සිත උපතින් ස්වභාවයෙන්ම ප්‍රබස්සරයි. තංචකෝ ආගන්තුකේහි උපක්ඛලේශෙහි උපක්ඛලිච්ඡන්ති. ඒ වුණාට මේ ආගන්තුක වශයෙන් එන්නා වූ උපක්ඛලේශයන් නිසා තමයි මේ පිරිසිදුද අපිරිසිදු වෙන්නේ. අන්න අර මම කතා කළේ අපද්‍රව්‍යයන් බයගෙට දමා ගන්නවයි කියලා. අන්න ඒ වාගේ ජීවත් වෙන්න යාම තුල ලාභ, අලාභ, සැප, දුක්, නිന്ദා, ප්‍රශංසා, යස ආයස කියනා වූ මේ අට ආකාරයකට යම් යම් කාරණා පිළිගැනීම් හතරක් සහ ප්‍රතික්ෂේප හතරක් ඔස්සේ ලාභය පිළිගන්නවා, කීර්තිය ප්‍රසන්න පිළිගන්නවා, ප්‍රශංසාව පිළිගන්නවා, යස පිළිගන්නවා. අලාභය ප්‍රතික්ෂේප කරනවා, නිന്ദාව ප්‍රතික්ෂේප කරනවා, ආයස ප්‍රතික්ෂේප කරනවා, දුක ප්‍රතික්ෂේප කරනවා. මේ පිළිගැනීමත් අල්ලා ගැනීමක්, ප්‍රතික්ෂේප කිරීමත් අල්ලා ගැනීමක්. මා වෙනත් සූත්‍ර දේශනාවක් උපුටා දක්වන්නම් පසු දවසක දේශනාවක් සඳහා පවතින එක අද ඉදිරිපත් කරන්න නැති එකක්. උපාදා පරිත්තස්සනංචවෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. මේ අංගුත්තර නිකායේ පවතින උපාදා පරිත්තස්ස සූත්‍ර පඨම සාදුතිය කියලා තියෙන්නේ. එහි සිංහල තේරුම අරන් බලන්න. මහණෙනි, අල්ලා ගැනීමෙන් තැවුලත්, අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා කරමි. අන්න අර නොදන්නා පුද්ගලයා නැත්තම් අසුත පුතග්ජනයා මොකද කරන්න? ජීවිතයේ සැප විඳින්න යාම තුල අල්ලා ගැනීම කරනු ලබනවා. අල්ලා ගන්න ගන්න උට තැවුල් රැස් කරගන්න සිද්ධ වෙනවා. අල්ලා නොගෙන ඉන්නත බුදුරජාණන් වහන්සේ හමු වී හෝ ධර්මයේ තේරුම් අරගෙන අල්ලා නොගන්න ආකාරයේ තේරුම් ගන්න බැරි වෙන තාක්කල් ජීවිත අවසානයේ දක්වාම තැවුලමයි රැස් කරන්නේ. Taman දුකටපත් වෙන්නේ බාහිර ලෝකයේ නිසා කියලා හිතන්න එපා. බාහිර ලෝකයේ තියෙන දේවල් Taman අල්ලා ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම කියන කාරණා තුල තමයි Taman දුකටපත් වෙන්නේ. ඒ නිසා දැන් මෙතන අපි තේරුම් ගන්නට උන ඉතිරි කාරණයේදී මෙන්න මෙහෙම දෙයක්. මේ අසුතවත් පුතග්ජනයා සහ සුතවත් අරිය ශ්‍රාවකයා කියන දෙදෙනා කොහොම කෙනෙක් වෙන්න ඕනද කියන එක පිළිබඳව එවිට මා ඔබට පැහැදිලි කරන්නම් මෙන්න මේ වගේ කරුණක්. අපිට අප දන්නා ජීවිතේ පවතිනවා උපත් එකයි තියෙන්නේ. ඒ මෞකසෙන් අපි ලබන උපත. අනතුරු අපිට මරණ තියෙන්නේ එකයි. ඒ අපි කාගේ හරි හිසමතින් අවමගුල් වලට සහභාගී වෙන නැත්නම් අවසාන ජීවිතේ මරණය සිදු වෙන එක. එතකොට උපත් එකයි, මරණ එකයි. මේ තමයි පුතග්ජන පුද්ගලයා ජීවිත පිළිබඳ දකින හැසි. ඉපදුන පුද්ගලයාම හැදී වැඩී තරුණ වී මැදිවියටපත් වී අවාහ විවාහ වී දූ දරුවන් ලබා අර දේවල් පවරා දී මිය යනවා. එහෙම කෙනෙක් ඉන්න බව පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ ජීවිතය තුළ මීට වඩා සියුම් ගැඹුරු උපත් සහ මරණ සංඛ්‍යාවක් තියෙන බව.
මේ පිළිබඳව සඳහන් ගාථා පාඨය සාමත් මත හොයාගන්න බැරි වුණා ත්‍රිපිටකයේ කොතනද තියෙන්නේ කියලා. නමුත් මා වෙනත් පොතකින් එය උපුටාගෙන තිබෙනවා. එහි පාලි අර්ථය අනුගත කරලා එහි සත්‍යයක් පවතිනවා. ඒ නිසා අපි ඒ දේශනා කරන සමාජයේට මොකද ඇතැම් විට අප නොකිය වූ තැන් තව තියෙන්න පුළුවන් යම් යම් ත්‍රිපිටක ග්‍රන්ථවල ඒ තැනක තියෙන්න පුළුවන්. මෙහෙමයි. කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු. මේන් කියවෙන්නේ ස්කන්ධ කියන දේවල් උපදිත්ම විරත්ම මරෙත්ම කනේ කනේ ත්වං බික්ඛු මහන ඔබද සෙනයක් සෙනයක් පාසාම ජායසේච උපදින්නේහිය ජීයසේච දිරන්නේහිය මීයසේච මැරෙන්නේහිය. එවිට ස්කන්ධ උපදිත්ම දිරත්ම මැරෙත්ම සෙනයක් සෙනයක් පාසාම අප උපදිනවා දිරනවා මැරෙනවා. අන්න බුදුන් වහන්සේගේ මේ අප්‍රමාදී බවට පත්වීම සඳහා උන්වහන්සේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වුණා වූ පැහැදිලි කළා වූ ධර්ම ක්‍රමයේ ස්වභාවය. එහි පවතින්නේ නිරන්තරයෙන් ස්කන්ධයන්ගේ උපතක් සහ මරණය. ස්කන්ධයන්ගේ උපත මරණය කියන එක අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් ඔය දිගමනින්න ගත්තාම, දුරමනින්න ගත්තාම, එහෙම නැත්නම් බරමනින්න ගත්තාම අපි දන්නව නේද කිසියම් ඒකකයක් භාවිතා කරනවා කියලා. ඒකකයේ කියන එකේ තේරුම එකක් කියන එක. සාමාන්‍යයෙන් කිලෝමීටර් මනින්න ගත්තාම අපි ගන්න මීටරේ නැමති ඒකකය. කිලෝග්‍රෑම් මනින්න ගත්තාම ගන්නේ ග්‍රෑමේ නැමති ඒකකය. අනිත් වගේ මේ ජීවිතේ මනින්න ගත්තාම ජීවිතේ ඒකකයක් එකක් වශයෙන් ගන්න පුළුවන් නම් ඒ එක වතාවකට උපදී මැරෙන ස්වභාවයට කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ කියලා. ස්කන්ධ පහෙන් පහට අපි උපදිනවා මැරෙනවා. ස්කන්ධ පහෙන් පහට අපි නැවත නැවතත් මේ උපදමින් මැරෙමින් නිරසර ගමන් කිරීමක් පවතිනවා. අපි හිතනවා මුලින් උපන් කෙනාම ජීවිත අවසානයේ මේ යනවායි කියන එක. එක ගඟක් දෙවරක් තරණය කරන්න බැහැ කියන කතාවෙන් කියවෙන්නේ මුල් උපන් ස්කන්ධවල හිටපු කෙනා ඊළඟ ස්කන්ධවල නැහැ කියන එකයි. ප්‍රමාදී පුද්ගලයා ස්කන්ධ පහ පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා ඔහු ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තානම් වූ සංකල්පය කියන්නේ. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. තමන්ගේ සිතට එනා වූ ඕනෑම දෙයක් ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය කියන සංකල්පයෙන් බාර ගැනීම, ප්‍රතික්ෂේප කිරීම, ඇලීම්, ගැටීම් ඔස්සේ සකීය ජීවිතය ගෙන යනු ලබනවා. ඒ පුද්ගලයාට තමයි පෘථග්ජන කියලා කියන්නේ. මේ පෘථග්ජන භාවය තුළ තේරුම් ගන්න ඕන කාරණයක් තමයි පෘථග්ජන භාවය තුළ කෙනෙකුට පවෙන්පත් වෙන්න පුළුවන්. පුණ්‍ය කර්මයන් කරන්නට පුළුවන්. පුණ්‍ය කර්මයන්ට මෙලව පරලෝ වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ආයුර්ණ සැපල විපාක තියෙන්නත් පුළුවන්. පැවිද්දෙත් ඒ වන් අයට වඩා සිව්පස්සේ බහුල වෙන්නට පුළුවන්. එහෙත් අටලෝ දහමේක දුකෙන් නිදහස් වෙන්නට පෘථග්ජන කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක පුහුදුන් බව තුළ තියෙන ප්‍රමාදී භවයේ දෝෂයක්. අපි මේ පැහැදිලි කරන්න යන්නේ ප්‍රමාදය සහ අප්‍රමාදයනේ. ඒ නිසා මේ ප්‍රමාදී බව තේරුම් ගන්න ඕන. සසරේ ප්‍රමාදී වූ පුද්ගලයෙකුට ලබන්න පුළුවන් උපරිම මිනිසුන් අතර ආයවර්ණ සැප බල, දෙවියන් අතර මහේසාක්‍ය දෙවියන් වීම සහ පැවිද්දේ ඕන නම් සිව්පසේ බහුල වීම. ඊට එහා යමක් ලබන්න බෑ. දෙවියන්ටත් කම්පාව තියෙනවා, පැවිද්දන්ටත් කම්පාව තියෙනවා, ගිහි සමාජයටත් කම්පාව තියෙනවා. උගත්ුණයි කියලා, බුද්ධිමත්ුණයි කියලා, සිල්වත්ුණයි කියලා නැහැ. පුහුදුන් නම් ඒ පුහුදුන් බව තුළ බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම තියෙනවා. ඇලීම සහ ගැටීම තිබෙනවා. මේ හේතු කොටගෙන අර අනිකුත් සම්පත් වලින් යම් ආකාරයකට දියුණුවක් ලබා සිටියත් ඒ කම්පාව කියන එකේ ස්වභාවයෙන් මගහරින්නට පුහුදුන් භාවය තුළ පුළුවන්කමක් නැහැ. පුහුදුන් භාවය තේරුම් අරගෙන ආර්ය භාවයට පත්වන්නේ කෙසේදයි තේරුම් ගැනීමට කල්යාණ මිත්‍ර සේවනයේ අවශ්‍යයි. ආර්ය භාවයට පත්වන්නේ කෙසේදයි තේරුම් ගැනීමට සද්ධර්මය අවශ්‍යයි. ත්‍රිපිටකගත සූත්‍රවල සඳහන් කරන්නේ ප්‍රධාන කාරණා හතරක් වශයෙන් මේ දේවල්. පළමු කොට කල්යාණ මිත්‍ර සේවනය. දෙවනු කොට සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රයාගෙන් නිවන් මඟ පිළිබඳව සද්ධර්මීය තේරුම් ගැනීම අසා ගැනීම සද්ධර්ම ශ්‍රවණය කියන එක. මේ කරුණ දෙක සපුරා ගන්න පුළුවන් නම් යමෙකුට තුන් වෙනුව හතර වෙනුව පවතිනවා ධම්මා යෝනිසෝ මනසිකාරය සහ ධම්මාන ධම්ම පටිපදාව කියලා වචන දෙකක්. ඒ දෙකට යා හැක්කේ මුල් කරුණ දෙක. ඒවත් සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර සේවනයේ පරිපූර්ණ වුණොත් පමණයි කියන එක තේරුම් ගන්න ඕන. නැත්නම් එහෙම ඒක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒබඳු තත්ත්වයක් යටතේදී අපිට එහෙමනම් තේරුම් ගන්න අවශ්‍යයි සද්ධර්මයේ කියන එක අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ කියන එක. ඉතින් සද්ධර්මයේ තේරුම් ගැනීම සඳහා අප භාවිතා කළ යුතු කරුණක් පවතිනවා. ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නම් වූ මේ දේ මුල් කොටගෙන තමයි මේ බුදුන් වහන්සේ මේ ගැඹුරු දහම ආරි සත්‍ය දේශනා කරලා තියෙන්නේ. දැන් අපි එහෙමනම් මේ ධර්ම දේශනාවේදී මේ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම චුට්ටක් තේරුම් අරගෙන
ඒ ඔස්සේ ප්‍රමාදය අප්‍රමාදය තේරුම් ගන්න බලමු. ස්කන්ධ පංචකය උපදින්නේ කොහොමද? ස්කන්ධ පංචකය ඉදීම සඳහා පස් දොරක් සහ මනෝ ද්වාරයේ බලපානවා. අපි ගන්නවා පංච ද්වාර කියලා, චක්කු ද්වාර, සෝත ද්වාර, ගාන ද්වාර, ජීවහා ද්වාර, කාය ද්වාර සහ මනෝ ද්වාර. එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිව, කය, සිත. මේ විදිහටයි ඔය බලපානු ලබන්නේ. මේ පස් දොරෙන් අපි අරමුණු ගන්නවා. ගන්න අරමුණු මොනවද කියලා කල්පනා කරලා බලන්න. ඇසට නම් රූප රූපය, කනට නම් ශබ්ද රූපය, නාසයට නම් ගන්ධ රූපය, දිවට නම් රස රූපය, කයට නම් පොට්ටබ්බ රූපය, සිතට නම් මනෝ රූපය, මනෝ ආරම්මණය. මෙහෙන් මේ හය ආකාරයක අරමුණු අපි ගන්න එක තමයි ජීවත් වෙනවයි කියලා කියන්නේ. දැන් මෙතන මේ රූපය මුල් කොටගෙන හටගන්නා වූ තව හැඟීම් හතරක් තියෙනවා, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. මෙතනදී මා ඔබට විශේෂ වැදගත් කරුණක් ඉදිරිපත් කරනවා. එක්වතාවක් නොව, දෙවතාවක් නොව, දසවතාවක් හෝ සිතා තේරුම් ගන්න මේ ත්‍රිපිටකය තුළ තියෙන දේශනා උන්වහන්සේ දේශනා කරන දේශනා කළ පමණින් හෝ අපදේශනා කළ පමණින් පිළිගන්න කියලා නැහැ. චින්තන නිදහසක් දේශනා වෙලා තිබෙනවා. මෙහිදී මා ඔබට මා සාවද්‍යයි හිතන දෙයක් පිළිබඳව ඉදිරිපත් කරනවා. මේ පංචස්තන්දී විග්‍රහ කිරීමේදී අප සමාජයේ පවතිනවා පඨවි ආපෝ තේජෝ වායු හතරෙන් සැදුන ශරීරයේ රූපය වශයෙන් උත් වේදනා සංඥා සංකාර විඥාන නාම වශයෙන් උත් මේක නාම රූප වශයෙන් බෙදලා. එවිට පඨවි ආපෝ තේජෝ වායු හතර කියන කොටස තියෙන්නේ මේ ත්‍රිසංගත සත්වයින්ට, එහෙමත් නැත්නම් අපි වගේ මේ සසම්භාරික කයක් තියෙන අයට. නමුත් දෙවියන් කියන්නේ අපි වගේ කනබුන ආහාරයක් ගන්න අය නෙවෙයි. විශේෂයෙන් බ්‍රාහ්මීන් කියලා කියන්නේ එහෙමවත් ඇති අය නෙමෙයි. නමුත් මේ දෙවියනුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහෙන් යුක්තයි. රූපී අරූපී බ්‍රාහ්මීනුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහෙන් යුක්තයි. එවිට අපි වගේ කනබුන ආහාර යුක්ත ශරීරයක් නැති විට එතන කොහොමද පංචස්කන්ධ තියෙන්නේ? මා මේක හිතන්න ඉදිරිපත් කරන්නේ මතක තියාගන්න යලිත් කතාවක් මා පැහැදිලි කරනු ලබනවා. අපි මෙහෙම බලමු. ඇසට ඔබට රූපයක් හමු වෙනවා. එතකොට ඒකට කියන්නේ රූප රූපය කියලා නේද? ඉදිරියේ තියෙන රූපයක් ආලෝකයේ උදව්වෙන් ඔබේ ඇසේ ප්‍රසාදය හා ගැටෙන විට ඔබට මතක් කරලා දෙන්න පුළුවන් නම් ඔබේ මානසිකාරයෙන් ඒක අහවල් දෙය කියලා මේ ඇසේ කාචය තුළ හටගන්නා වූ ප්‍රතිබිම්බයක් තිබෙනවා. ඒක ප්‍රතිබිම්බ කියලා පාලියෙන් කියන ලබන්නේ. එහෙම නැත්නම් ඉදිරි රූපයේ ස්වභාවයක් ඇසේ හටගන්නවා. මෙන්න මේ රූප රූපය මුල් කොටගෙන තමයි අපි ඉදිරියෙන් තියෙන දේක් හඳුනා ගන්න ලබන්නේ. රූප රූපය හඳුනා ගැනීමේදී අපි ඒ රූපයද අපි විඳින්නේ වේදනා කියන එකේ තේරුම විඳිනවයි කියන එක සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ඉදිරියෙන් තිබෙන රූපයද ඔබ විඳින්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරද ඔබ විඳින්නේ කල්පනා කරලා බලන්න. ශබ්දයක් ඇසෙන ආකාරය තේරුම් ගන්න. බාහිර ලෝකයේ ශබ්දයක් හට ගන්නවා. ඒක ශබ්ද වායු තරංග ඔස්සේ අපේ කනේ ප්‍රසාදයට ගැටෙනවා. එවිට අපට සිතිසිත් මතක් කරලා දෙනවා. ශබ්ද රූපය, සෝත ප්‍රසාදය, මානසිකාර්ය මේ තුන උදව් කරගෙන අපට සෝත විඥානය හට ගන්නවා. එතකොට ශබ්ද රූපය. දැන් එය කෑරලිකුගේ ශබ්දයක්ය, එය මිහිරි ගීයක ශබ්දයක්ය, එය ගුවන් යානික ශබ්දයක්ය, එය කටෝර ශබ්දයක්ය කියලා වේදනාවෙන් විඳින්නේ පඨවි ආපෝ තේජෝ වායු නැමැති ශරීරයේද ශබ්ද රූපයේද ඔබ කල්පනා කරලා බලන්න ඕන. මට නම් හිතෙන්නේ අපි රූපයේදී විඳින්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරනව රූප රූපයයි. ශබ්දයේදී අපි විඳින්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරනව ශබ්ද රූපයයි. ගන්ධයේදී අප විඳිනු ලබන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරනව ගන්ධ රූපයයි. රසයේදී අප විඳිනු ලබන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරනව ගන්ධ රූපයයි. පොට්ටබ්බේදී අප විඳිනු ලබන්නේ බාහිර දෝපේනව ඒ ස්පර්ශ වෙන රූපයයි. ඒ රූපය නේද සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳින්නේ. එතකොට රූපස්කන්ධය විඳින්නේ වේදනාස්කන්ධයෙන්. විඳින රූපයේ ස්වභාවය හඳුනා ගන්න ලබන්නේ සංඥාස්කන්ධයෙන්. විඳින රූපයේ මුලාවට අනුව එතෙන්ට එකතු කරන ලෝභ මෝහ වලට කියන්නේ සංකාරස්කන්ධය කියලා. රූප, වේදනා, සංඥා, සංකාර කියන හතරෙන් සිදුවන දේ සිදුවන ආකාරයෙන් හරිද වැරදිද, හොඳද නරකද, පක්ෂද විපක්ෂද, දැහැමිද නැද්ද කියන ප්‍රශ්නයක් නැහැ. මායෝපමංච විඥානං කියන වචනින් කියවෙන්නේ ඒ සිදුවන ආකාරයේ සිදුව ආකාරයෙන් හඳුනා ගැනීමට විඥානය කියලා කියන්නේ. විඥානය කියන්නේ කොහෙන්වත් එන එකක් හරි කොහාට හරි යන එකක් හරි එහෙම එකක් නෙවෙයි. විශේෂයෙන් දැන ගැනීම විඥානයයි කියනු ලැබේ. එහෙනම් විශේෂයෙන් දැනගන්නේ කුමක්ද? රූපයක්ද, ශබ්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද, හතුරෙක්ද, මිතුරෙක්ද, හරි දෙයක්ද, වැරදි දෙයක්ද, Taman කිසියම් ආකාරයකට ප්‍රත්‍යක්ෂ කරගත්තේද ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත ආකාරයට හඳුනා ගැනීමයි විඥානය කියලා කියන්නේ. දැන් බලන්න රූපයක් බැලුවත්,
සබ්දයක් ඇහුවත්, ගන්ධයක් වින්දත්, රසක් වින්දත්, ස්පර්ශයක් ලැබුවත්, හතුරෙක් වශයෙන් සැලකුවත්, මිතුරෙක් වශයෙන් සැලකුවත්, ඇල්මක් ඇති කරගත්, ගැටීමක් ඇති කරගත්, ඊර්ෂ්‍යා කළත්, ඒ හැම එකකම පවතින්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයක හට ගැනීම නැසීම නෙවෙයි. අන්න තේරුම් ගන්න ඕන කරුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මාමය සැලකුණු ලබන්නේ අභිධර්මයේ වශයෙන්. වෙනත් අභිධර්මයක් පොත්පත්වල ලියවිලා තියෙනවා, ඒ ගැන අපි තවත් දවසක කතා කරමු. පුද්ගලයෙක් වශයෙන් අම්මා, තාත්තා, අක්කා, නංගි, අයියා, මල්ලි යනවා, එනවා, කනවා, බොනවා, නිදිනවා. ඒ තමයි සම්මුති ධර්මය. නමුත් අම්මා ළඟත්, තාත්තා ළඟත්, අක්කා ළඟත්, අයියා ළඟත්, නයියා, නංගි ළඟත්, මල්ලි ළඟත් යනවා, එනවා, කනවා, බොනවා කීමේදීත්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳීමේදීත් නිරන්තරයෙන් හටගන්නේ කුමක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයක හට ගැනීම සහ නැතිවීම. මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයේ හට ගැනීම මුල් කොටගෙනයි බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ. එනිසා ආර්ය සත්‍ය තේරුම් ගැනීම සඳහා පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම තේරුම් නොගෙන කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ආර්ය සත්‍ය තේරුම් ගන්නේ නැතුව කෙනෙකුට අප්‍රමාද වෙන්න පුළුවන්කමකුත් නැහැ. දැන් බලන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ වරදවා අරගෙන තිබෙන්නේ කොහොමද? නිවැරදි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. දැන් සමාජයේ තියෙන කිසියම් ආකාරයක සාවද්‍ය දෙයක් මා මෙතන ඉදිරිපත් කරන්න කැමතියි. අල්පස්සත භවයේ ලක්ෂණයක් වශයෙන් තමයි මොවුන් මෙවුදු දේවල් සමාජයට ප්‍රකට කරනු ලබන්නේ. සියලු සංස්කාරයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කිව්වහම ඇතැම්හු බාහිර ලෝකයේ තියෙන වස්තු සංස්කාර ධර්මයන් වශයෙන් උත් ඒවායේ කැඩී බිඳී යාම අනිත්‍ය වශයෙන් උත් අනන්ත වාරයක් අවමගුල්ලුස්සවලදී ඇතැම් දේශනාවලදී කරනවා අපි අසාති වෙනවා. නමුත් ත්‍රිපිටකය කියවා බැලුව අපට තේරෙන්නේ නැහැ බුදුන් වහන්සේ වතු පිටිවල, ඉඩකඩම් වල, ගෙවල් දොරවල් වල, හරකබාන වල ඇතිවීම නැතිවීම අනිත්‍ය වශයෙන් දේශනා කළ බව. ඒ නිසා මේ ව්‍යාජ අනිත්‍යකට මුලා වීම තුළ අපට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මම ඔබට කීප පොලක් පෙන්වනු ලබන්නම්. රාහුල පොඩි හාමුදුරුවොත් එක්කලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නුවණ වැඩෙනතුරු සිට අන්දවනෙත් එක්කලා යනවා. අන්දවනේට ගිහින් පුංචි පුංචි උදාහරණ ටිකක් පෙන්නලා බොරු කියන්නාගේ සිතේ හිස්බව ආදී වශයෙන් පෙන්නලා ඊට පස්සෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් විචාරනවා. ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපේ අනිත්‍යද නිත්‍යද, වේදනාව අනිත්‍යද නිත්‍යද, සංඥාව අනිත්‍යද නිත්‍යද, සංඛාරය අනිත්‍යද නිත්‍යද, විඥානය අනිත්‍යද නිත්‍යද? ඒ අනිත්‍ය නිත්‍ය කතාබහට ලක් වෙලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහ තුන. නන්දකහාමුදුරුවෝ බණ කියන්ට යන්නේ නැහැ කියලා භික්ෂුණීන්ට බුදුන් වහන්සේ නියෝගයක් කරනවා බණ කියන්ට යන්නේ කියලා. නන්දකෝවාද සූත්‍රය කියලා මේකෙත් තිබෙනවා අංගුත්තර නිකායේ. එහිදී නන්දක හිමියන්ට හමුවන්නේ වයෝවෘද්ධ භාවයට පත් වුණා වූ භික්ෂුණීන් වහන්සේලා. උන්වහන්සේලාගෙන් නන්දකහාමුදුරුවෝ විමසලා නැහැ පැවිදි වෙන්න පෙර තිබුණා වූ දිගු වරලස, දත්තික, එහෙම නැත්නම් රූපශ්‍රය දැන් පියනවාද, අනිත්‍යද නිත්‍යද කියලා. එහෙම ශරීරයේ හෝ කසීසලු ගැන හෝ එහෙම විමසලා නැහැ. අහලා තියෙන්නේ මොකද්ද? ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපය අනිත්‍යද නිත්‍යද, වේදනාව අනිත්‍යද නිත්‍යද, සංඥාව අනිත්‍යද නිත්‍යද, සංකාරය අනිත්‍යද නිත්‍යද, විඥානය අනිත්‍යද නිත්‍යද? අනිත්‍ය නිත්‍ය භාවිතාවට අරන් තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය මුල් කොටගෙන. තවත් දෙයක් මම ඔබට පෙන්නන්නම්. මේ වඳු දේවල් 25ක් 30ක් ඉදිරිපත් කරන්න පුළුවනි. නමුත් මේ උපුටා දැක්වීම සාක්ෂි වශයෙන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා එන්නා වූ නකුල පියතුමා සැරියුත් හාමුදුරන් වහන්සේ ළඟට යනවා. මේක සංවිතනිකාය කන්දක වගේ පළමු සූත්‍රයේ නකුල පිට සූත්‍රය. ඔබට බලන්න පුළුවන් ඕන නම්. එහිදී සැරියුත් මහරහතන් වහන්සේ නකුල පියතුමාට දේශනා කරන්නේ රූපේ, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේ පහ අනිත්‍යද නිත්‍යද කියන එක. එතකොට තේරුම් ගන්න මේ ත්‍රිපිටකයේ පුරාම අනිත්‍ය සහ නිත්‍ය භාවිතාක සඳහා භාවිතා කරලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය නොවේද? ඔබට මේ අනිත්‍ය හෝ නිත්‍ය වටහා ගන්න අවශ්‍ය නම් ඔබ පළමුව තේරුම් ගත යුත්තේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය නොවේද? ඔබේ පොතපත ආශ්‍රයෙන් තේරුම් අරගෙන තියෙන රූපය කියන්නේ ශරීරය නම් වේදනා, සංඥා, සංකාර, නාමස්කන්ධයේ වශයෙන් ගත්තාම එතනින් එහාට ඔබට කවදාවත් ඒ තේරුම් ගැනීමට හැකි වෙයිද? මා යලිත් මතක් කරනවා මා කීවට පිළිගන්න එපා. එක වතාවක් නෝ දේවතාවක්. දේවතාවක් නෝ දස වතාවක් කල්පනා කරලා බලන්න. ඔබ ඇසට රූපයක් පෙනෙනකොට ශරීරයේද විඳින්නේ රූප රූපයේද විඳින්නේ? ඔබට දිවට රසයක් දැනෙනකොට දිවේ රස රූපයේද විඳින්නේ ශරීරයේද විඳින්නේ? කල්පනා කරලා බලන්න. ඒ අනුවයි මා මේ නිගමනයේ තේරමනු ලබන්නේ රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය කියලා කියන්නේ පංච ද්වාරයන්ගෙන් හටගන්නා වූ චෛතසික
රූපය මුල් කොටගෙන විඳින් ඇතිවෙනා වූ වේදනාව වේදනා ස්කන්ධයේ වශයෙන්ොත් හැඳිනීම සංඥා ස්කන්ධයේ වශයෙන්ොත් ඇලීම ගැටීම සංකාර ස්කන්ධයේ වශයෙන්ොත් විශේෂයෙන් දැන ගැනීම විඥාන ස්කන්ධයේ වශයෙන්ොත් තේරුම් ගත්තාම පංචස්කන්ධයාගේ ඉදදීම මැරීම තමයි ස්ත්‍රිය ළඟත් පුරුෂයා ළඟත් ගිහියා ළඟත් පැවිද්දා ළඟත් මේ විශ්වයේ වාසය කරන ඕනෑම සත්වයෙක් ළඟ සිදුවන්නේ කියන එක තේරුම් ගන්න. මේ පංචස්කන්ධය තුල ප්‍රමාදය කුමක්ද අප්‍රමාදය කුමක්දයි තේරුම් ගන්න ඕන. ඉතිරි විකාලය තුල. අන්න පෘථග්ජනයයි පුද්ගලයයි කියලා කියන්නේ මේ අසුතුව පෘථග්ජන කෙනා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මමය ඒ මගේය ඒ මගේ ආත්මේ කොට අරගන්නවා. ඒතං මම කියන්නේ නිට්ටයයි කියන එක ඒසෝ හමස්මින් කියන එකේ තේරුම සුඛයි කියන එක ඒසෝ මේ අත්තා කියන එකේ තේරුම ආත්මයි කියන එක. පුංචි දරුවාගේ ළමා කාලයේ පසුවි ප්‍රබාස්තර බව නැතිවන්නේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම උදේසේ පිළිගන්නේ නැතුව නිත්‍ය සුඛාත්ම සංකල්පයකට ඔහු නැඹුරු වීම සහ ඒ සත්‍ය වශයෙන් පිළිගැනීම තුළ. එතෙන් පටන් ඔහු දිගින් දිගටම සසරේ ප්‍රමාද වෙනවා මේ නිත්‍ය සුඛාත්ම සංකල්පයෙන් වතු පිටි ඉඩකඩන් හරකබාන ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රසංසය අසය සියලුම දේවල් අල්ලා ගන්න ලබනවා. බුදුහාමුදුරුව හම්බ වෙනතුරු නැත්තම් ඒ සද්ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙක් හමුවේ ඔබට මේ සදහම් වැටහෙනතුරු ඔබ මේ ප්‍රමාදී මගේ ගමන් කරන්නේ. වලාකුලින් මිදුන සඳ වෙනුවට වලාකුලින් වැසුණු සඳක් සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රභාමත් බවක් ඔබේ හිතේ තිබුණා නමුත් දැන් ඔබ ප්‍රභාමත් බව වහගෙන ප්‍රභාමත් බවක් හොයාන යන්ත යනවා. ඒ ප්‍රභාමත් බව ඊළඟට ඔබ හොයන්න දැන් බැරි නිසා මරුණෙන් පස්සේ ලැබෙන ප්‍රභාමත් බවකට අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙ ලැබෙන ප්‍රභාමත් බවකට ඉඩ තියලා ඒක අනාගතයට කල් තියලා ඒක නවධානය යොමු නොකර ඉන්නවා. තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේ බුදුන් වහන්සේ වදාළ ධර්මය සර්වකාලීනයි. අකාලික කියන එකේ තේරුම වර්තමාන කාලයේ ඕනෑම කාලයක් වර්තමාන කාලයයි. එදාටයි බලපාන්නේ. නූපන් අය සඳහා නොවේ මේ දහම, මියගිය අය සඳහා නොවේ දහම ජීවත් වෙන අයගේ වර්තමාන මොහොතේ භාවිතය සඳහායි මේ ධර්ම දේශනලා තියෙන්නේ. ඒ අපි භාවිතා කරන්නේ නම් පමණයි අපට මේ ධර්මයේ සරණ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ ධර්මයේ සරණින් අප්‍රමාද වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේ ඉන්න අයට කියන්නේ අසුතව පෘථග්ජනයයි කියලා. ඔවුන් ප්‍රමාදී අය. එහෙනම් ඔවුන්ට අඳුරේ තමයි ජීවත් වෙන්න සිදු වෙන්නේ. එහෙමනම් අනිත්‍ය දුක්ඛානාත්ම කියන්නේ කුමක්ද? අන්න ඔය තේරුම් ගන්න ඕන කාරණාව. අනිත්‍ය කියන එකේ තේරුම ඇති වෙනව නැති වෙනව කියන එක නෙවෙයි. දුක්ඛ කියන එකේ තේරුම දුකයි කියන එක නෙමෙයි. අනාත්ම කියන එකේ තේරුම ආත්මයක් නැහැ කියන එක නෙවෙයි. මෙන්න මේ වැරදි ධර්මස්වණය කිරීම තුළ කිසියම් අගාධයකටපත් වෙලා ඉන්නේ. බලන්න පාලියෙන් කොහොමද තියෙන්නේ කියලා. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. අනිත් පැත්තට නේතං මම නේතෝ හමස්මින්න මේසෝ අත්තා. ඒතං මම ඒ මමය අන්න නිත්‍යයි කියන එකේ තේරුම. ඒතෝ හමස්මින් ඒ මගේය. ඒ සුඛයි කියන එකේ තේරුම. ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය. ඒ ආත්මයි කියන එකේ තේරුම. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා අරමුණක් ගන්නවා නම් ඒ අර්ථයෙන් එතන ඔහු ළඟ තියෙන්නේ නිත්‍ය සුඛ ආත්ම කියන සංකල්පය. එහෙනම් ඒ තුලින් ඔහුට කර්ම රැස් වෙනවා, දුකට හේතු ඉතුරු වෙනවා. ඔහු ප්‍රමාදී පුද්ගලයෙක්. මේ සංස්කාර ධර්මයන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න ඕනෑම කෙනෙක් නැත්නම් ඒ සියලු දෙනා සසරේ ප්‍රමාද වූ ගණයට වැටෙනවා. එහෙනම් මෙන්න මේ ගාථා ධර්මයෙන් සඳහන් කරන්නේ යෝච පුබ්බේ පමජ්ජිත්වා. ඔබත් මේ සසරේ ඉපදිලා බෞද්ධෙක් වශයෙන් හෝ අබෞද්ධෙක් වශයෙන් හෝ මේ මාර්ගයමයි ගමන් කරන්නේ. අසුතර පුතග්ජනෙක් වශයෙන් මේ දුක්වලට හේතු රැස් කරමින් ගමන් කරනවා ප්‍රමාදී පුද්ගලෙක් වශයෙන්. බුදු පියාණන් වහන්සේ එදා සමයේ අදනම් මේ පිළිවෙල තේරුම් ගත්ත කෙනෙකුගේ හමුවෙන් කල්‍යාණ මිත්‍ර සේවනයක් ලැබී ධර්ම ශ්‍රවණය කරන්ට ලැබෙනවා. ඉගෙන ගන්නට ලැබෙනවා සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්මය නම් වූ බුද්ධ වචනේ. දැනටත් ඔබ පාසල් අධ්‍යාපනයේ හෝ දහම් පාසල් අධ්‍යාපනයේ මේ වචන තුන දන්නවා ඇති. මට අවශ්‍ය වචන තුන කියන්න නෙමෙයි. මොනවද සියලු සංස්කාර? සියලු සංස්කාර යනු චමන්ගේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධයට එකතු වෙන જાති. මනෝතම හොඳට මතක තියාගන්න ඕනේ. එහෙම නැතුව බාහිර ලෝකයේ දෙන ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකේ නෙමෙයි. මේ පිළිබඳව දීඝනිකායේ සංගීත සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා හොඳ විස්තරයක් සරියුත් මහරහතන් වහන්සේ මගින්. උන්වහන්සේ වදාරනවා තයෝ සංඛාරා. සංඛාර ජාති තුනයි තියෙන්නේ එකෙන් කියවෙන්නේ. යමෙක් මේ මම මගේ සංකල්පයේ මගේ ආත්ම සංකල්පයේ තුල ලෝභ දේශ මොහ මූලිකව හිතේ රැස් කරනවාද පව්? ඒවට කියනවා අපුඤ්ඤාවි සංඛාර කියලා.
ඒ වගේම තවත් පුද්ගලයෙක් අලෝභ ආදේශ මොහ වලි කොටගෙන හිතේ රැස් කරනවාද පින් ඒවට කියනවා පුණ්‍යාවිසංකාර කියලා. අපුණ්‍යාවිසංකාරයේ මුල් කරගෙන අපාගත වී දුක් විඳින්නත් පුණ්‍යාවිසංකාරයේ මුල් කරගෙන දෙවියන් අතර හෝ මිනිසුන් අතර ලෞකික සැප විඳින්නත් කෙනෙකුට බුදු වෙන්නේ. මෙත එහා ගිය කොටසක් තිබුණ බුද්ධ කාලයේ මේ පංචද්වාරික අරමුණු ගැනීමෙන් මිදී වනාන්තරගත වී ධර්මයේ සරණකින් තොරව සමත භාවනා වැඩීම. එදල උන්ට චිත්ත ඒකාග්‍රපතාවයක් හමු වුණා. ඒවට කියනවා රූපී ධාන සහ රූපී ධාන කියලා. රූපී ධානින් කාලක්‍රියා කළ කෙනා පුතග්ජන භාවයේ බිඳගෙන නැහැ. රූපී ධානවල ඉන්න උන රූපී බමතලවල. ධාන ශක්තිය වරුණා ආපහු මෙහෙන්න ඕන. අරූපී ධානින් කාලක්‍රියා කළ කෙනත් අරූපී බමතලවල ඉන්න ඕන. ඒ ශක්තිය ගෙවුණාම ආපහු වෙන්නට ඕන. ඒ තැන්වල රැඳෙන්න සිදුවෙන්නා වූ දේවල් වලට තමයි කියන්නේ ආනිජ්ජාවි සංඛාර. නැත්තම් වලට කියනවා ධාන කුසල් කියලා. අපුඤ්ඤාවි සංඛාර පුඤ්ඤාවි සංකාර සහ ආනිජ්ජාවි සංකාර කියන තුන සබ්බේ සංකාරා කියලා කියන්නේ. එතකොට ඒ දේවල් පෘථග්ජන භාවය තුල අල්ලගත්තාම පව අල්ලගත්තාම පව මම මගේ ආත්මය. පින අල්ලගත්තාම පින මම මගේ ආත්මය. ධානය අල්ලගත්තාම ධානය මම මගේ ආත්මය. මේ සංසාරයේ ගැට ගැසී පවතින්නේ නිත්‍ය සුඛ ආත්මණං වූ සංකල්පය තුලයි. අපාය හෝ මිනිස් ලෝක හෝ දිව්‍ය ලෝකයේ හෝ රූපී අරූපී බමතල හෝ නිත්‍ය සුඛ ආත්මයන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේද සියලු බුදුවරු ලෝට හෙලි කරවදාළ ධර්මයේ වශයෙන් අපි අවමගුල්ලුස්සවලින් භාවිතා කරන ගාථාවේ පවතින අනිච්ඡාවත සංඛාරා කියලා නොවේද? එහෙනම් ඒ සියලු බුදුරු හෙලි කරවදාලා වූ ධර්මීය බවට පත්වන්නේ ඔබ ළඟ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් හට ගන්න විට ඒ ස්කන්ධ පංචකයට එන ලෝභය හෝ ද්වේෂය හෝ රාගය හෝ බය හෝ මොය හෝ කනගාටුව හෝ තව මොනවා හරි අල්ලා ගැනීම සංඛ්‍යාවක් අල්ලාගත්තොත් එතන තියෙන්නේ නিত্য සුඛාත්ම සංකල්පේවත් ප්‍රමාදයයි. ඔබට ජීවිතය ආලෝකමත් කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඔබ පිළිගන්ත වෙනවා මේ ධර්මදේශනා එකෙන් මේ පිළිගනිමි කියලා මා කල්පනා කරන්නේ, තේරුම් ගනිමි කියලා කල්පනා කරන්නේ. අපි නැවත නැවත උත්සාහ කරමු තේරුම් ගන්නට. අන්න බුදුවරු ලෝට දේශනා කරවදාලා සසරින් ගැලවෙන්න අවශ්‍ය නම් බුදුවරු ලෝට හෙළි කරවදාලා වූ මේ සියලුම සංස්කාර නේතං මම නොවේ, නේතෝ හමස්මින් මගේ නොවේ, නේසෝ මේ අත්තා නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ කියන සංකල්පය පිළිගන්න ඕනේ කියන්නේ. නিত্য සුඛ ආත්ම සංකල්පය පිළිගන්න තාක්කල් යෝච පුබ්බේ පමජ්ජිත්වා. බුදුන් වහන්සේ හිලි කළ වදාළ ධර්මය අස අනිදුක්ඛානාත්ම සංකල්පය පිළි අරගෙන එදයින් පසු අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න පටන් ගන්නවා නම් පච්චාසෝ නප්පමජ්ජති. අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී උපන් අකුසල් සියල්ල දුරු වී යනවා, නූපන් අකුසල් උපදින්නේ නැහැ. එවිට උපන් අකුසල් දුරු වී යාමේ වලාකුලින් මිදීම කියලා කියන්නේ. වලා සඳට තියෙන බාධා කීපයක් මතක් කරගන්න. දුවිල්ල, පින්න, වලාකුල, ඒ වගේම හිරුගේ ආලෝකයේ පෘථිවි මට වැටීම තුළින් ඇටෙන්නා වූ පෘථිවිය සෙවනල සඳ මට වැටීම. ඒකට කියනවා රාහු කියලා නැකස් ශාස්ත්‍රයේ. මේ තමයි හඳට තියෙන අඳුර. අන්නේ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ මම්මගේ කොට ආත්ම ගැනීම තුළ ජීවිතයට තියෙන අඳුරක් තියෙනවා. ඒ අඳුරෙන් මිදෙන්න පුළුවන් නම් ඔබට අප්‍රමාදී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එවිට ඔබට මේ මිනිසත් බව ලබාගත් එකේ ගෞතම සාසනය තුළ නිවනෙන් සැනසෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා ඔබ සද්ධර්මයේ තේරුම් අරගෙන අප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් වෙන්නට වෙනවා. මේ ධම්මපදයේ ගාථා පාඨය තුළ, ධම්මපදයේ ගාථා රත්නය තුළ ඔබට වැටහෙනවාද බුදුරජාණන් වහන්සේ නිවන් මඟ හෙලිකොට දේශනා කොට තිබෙන බව. ඔබ හැම දිනාටමත් මේ සද්ධර්ම ශ්‍රවණයේ සරණින් මේ ධම්මැස පාදා ගන්නට, මේ ප්‍රමාදී ජීවිතෙන් අත මිදී මේ අප්‍රමාදී ජීවිතයට පත් වෙමින් සකල දුක්ඛයන්ගේ නිමාව කරා ළඟා වෙන්න මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු වාසනා වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් සමාප්ත කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.